පාර දිගේ සමග රැඳිලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා සරණි රහන් මුණ ගැහිලා ඉන්නේ. ඉතින් මේ දෙන්නගේ මුණ ගැහිම ගොඩක් දවස් ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා. සරණිත් ඉතින් ගොඩක් පහුගිය දවස්වල කල්පනා කළා. රෙහාන්ව ෆෝන් එකෙන් සම්බන්ධ කරගන්නකොට ගොඩක් වෙලාවට රෙහාන් සරණිව මඟහරින්න පටන් අරගෙන තිබුණා. ඉතින් සරණි දැනන් හිටියා. තමන් රෙහාන් එක්ක තිබිච්ච සම්බන්ධතාවය නවත්වුවට කේන්තියෙන් තමයි රෙහාන් මේ හැමදේම කරන්නේ කියලා. ඉතින් මේ බණ්ඩ කියන දේවල් එක්ක දිගින් දිගටම හිටියොත් එහෙම සරණිට රෙහාන් නැති වෙයි කියන බය හින්දම රෙහාන් මුණ ගැහෙන්න රෙහාන්ගේ අකමැත්ත උඩත් සරණි එන්න තීරණය කළා. එහෙම එන්න තීරණය කළේ රෙහාන්ට තමන්ගේ ඇත්ත විස්තරේ කියලා රෙහාන්ගේ ආදරේ නැවත වතාවක් දිනා ගන්න හිතාගෙන. ඉතින් දැන් මේ දෙන්න මුණ ගැහිලා ගොඩක් ලොක් කතාවක් තමයි සරණි කියන ලෑස්ති වෙන රෙහාන්ට. ඉතින් දෙන්න මේ කතාව කියන අතරතුරේදී වෙන්න පුළුවන් තවත් කතාවක් ගැනයි මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියන්නේ. ඔයා දන්නවා රෙහන්ගේ අම්මා වගේම නංගි. ඉතින් මේ දෙන්නත් ඉන්නවා. ඉතින් මේ දෙන්නගේ ලොකුම ඉලක්කය තමයි රෙහන් කසාද බඳින්න තෝරගත් ගැණු ළමයා කවුද? එයා මොනව කරන කෙනෙක්ද? මෙන්න මේ වගේ විස්තර හොයාගන්න එක. අඩුම දරමේ ඒගොල්ලා සරණිගේ නම වුණත් දැනගත්තේ ඒගොල්ලම කට්ට වචනයක් දීලා. එහෙම නැත්නම් රෙහාන්ගේ කිසිම දෙයක් කියන්න උනන්දුකමක් තිබුණ නැහැ. ඉතින් මේ හොටෙල් එකට අහම්බෙන් කෑම කන්න ඇවිල්ලින්න පුළුවන් රෙහාන්ගේ අම්මයි නංගි. හැබැයි ඉතින් රෙහාන්ගේ සරණි එනවයින් කියලා නෙවෙයි මේ දෙන්න ඇවිත් තියෙන්නේ. නමුත් අහම්බෙන් නංගිටයි අම්මටයි මේ රෙහාන්ගේ සරණි කතා කර කර ඉන්න දර්ශනය දකින්න ලැබෙනවා. ඉතින් රෙහාන්ගේ අම්මා ඒ වගේම රෙහන්ගේ නංගි මේ දෙන්නව දැක්කහම මොන වගේ දෙයක් කරාවිද? හැමෝටම ඊළඟට එන ගැටලුව ඒක. ඇත්තටම ඒ වෙලාවේදී එතනින් කේන්තියෙන් පිට වෙලා යන්න ඉඩක් තියෙනවා රෙහන්ගේ අම්මා. මොකද දුප්පත් කෙල්ලෙක් අසද බඳිනවට රෙහන්ගේ අම්මා ටිකක්වත් කැමති නැහැ. ඉතින් එතනින් පිට වෙලා ගිහින් රෙහන් ගෙදරාවට පස්සේ රෙහන්ගෙන් විස්තර අහනකොට රෙහන් කිසිම දෙයක් කියන්නේ නැතිකොට සරණිත් එක්ක හොටෙල් එකේ හිටපු හැටි ගැන සම්පූර්ණ විස්තරේ රෙහන්ගේ අම්මා කියන්නේ ඉඩක් තියෙනවා. ඉතින් මේ සරණිගේ රෙහන්ගේ අම්මගේ පළවෙනි හමුවීම. හැබැයි මේ හමුවීමෙන්ම සරණට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ රෙහන්ගේ අම්මට. ඒකට හේතුව සරණි දුප්පත් කෙනෙක් හින්දා. රෙහන්ගේ අම්මට ඕන කරන්නේ රෙහන්ට පොහොසත් කෙනෙක් බඳලා දෙන්න. ඉතින් ඒ නිසා සරණිව අප්‍රිය කරන්න ඔය රෙහන්ගේ අම්මා කටයුතු කරાવી.